ඉතින් මේ තියන්නේ ඔගොල්ලෝ කවුරුත් දන්න කොස්සට. ඉතින් මටත් මේ අපේ ගමෙන් තමයි හම්බුනේ. මේ ඉතින් කොස්සට හොයාගන්න ලේසියෙන් නැහැනේ. ඉතින් ගම්වල ඉන්න අයට නම් ලේසියෙන් මේ කොස්සට හොයාගන්න පුළුවන්. ඉතින් මේ කොස්සට ටිකක් මං හොඳට තම්බගෙන තමයි මේ තියෙන්නේ. තම්බගෙන පොත ටික ඉවත් කළා. ඊට පස්සේ මේ කොස්සට ටික වංගෙඩියට දාලා මං පිටි වගේ වෙන්න කොටා ගන්නවා. ඔගලන්ට මේක හොඳට තැඹුණාම අතින් පොඩි කරලා ගන්නත් පුළුවන්. හැබැයි මේක ඔස්සර ටිකක් පිටිගතියෙන් අඩුයි. ඒ නිසා මම මේක ටිකක් වංගෙඩියෙන් කොටා ගන්නවා. ඉතින් කොස්සට කියන්නේ ගොඩාක් ගුණ කෑම. පපාලගේ බර වැඩි වෙන්න, ලොකු හැට උනත් හොඳයි. ඉතින් හොඳට මේක කොටා ගත්තට පස්සේ මං චුට්ටක් චුට්ටක් කෑලි හිටින විදිහට කොටා ගත්තා. බබා කෑලි කන නිසා. ඊට පස්සේ මම මේකට පාවිච්චි කරන්නේ හාල් පිටි. ඔයගොල්ලන්ට පාන් පිටි ගන්නත් පුළුවන්. හාල් පිටි මං ගොඩක් බබාගේ කෑම වලට හාල් පිටි තමයි ගන්නේ. ඉතින් හාල් පිටි එකට මම ලුණු ටිකක් කලවම් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ බබාට ලුණු දෙන ප්‍රමාණය අනුව ලුණු දා ගන්න. අවුරුද්දට අඩු බබෙක් නම් ඉතින් ලුණු දාන්න එපා. ලුණු දා හදාගත්තා කියලා මේකේ රසයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද කොස්සට කියන්නේ ලුණු සීනි නැතුව කන්න පුළුවන් කෑමක්. මොකද කොස්සර නිකන් තම්බලා බලන්න ලුණු නැතුව කන්න පුළුවන්. බදලා කබලේ බදලා අපිට ලුණු නැතුව කන්න පුළුවන්. ඉතින් මම මේකට කෑලි මිරිස් චුට්ටක් එකතු කරනවා. ඒක බබා මිරිස් කනවා නම් එකතු කරන්න, එහෙම නැත්නම් එකතු කරන්න එපා. තව ඉතින් මේකට ඕගොල්ලන්ට කපලා ලූණු, කර, පිංචා ඒ වගේ දේවලුත් එකතු කරන්න පුළුවන්. මේක වඩේ එකක් හදන විදිහට තමයි මම හදන්න යන්නේ. ඊට පස්සේ ඉතින් වතුර ටිකක් දාගෙන මේක හොඳට අතේ ඇලෙන්නේ නැති ගානට එනකන් අනා ගන්න. වතුර ටික ටික එකතු කරලා හොඳට අනා ගන්න මේක. ඉතින් ඔය මේක ලොකු අයටත් කන්න පුළුවන්. ඉතින් මන්නම් ගෙදර අපිටත් එක්ක තමයි මේක හදාගත්තේ. ඊට පස්සේ මේ විදිහට පොඩි බෝල හදාගෙන ඒක ටිකක් රොටියක් හදනවා තරම්ම තුනිවට නෙමෙයි, ඊට වඩා ටිකක් මහතට එන විදිහට පැතලි කරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර වඩේ එකක් හදනකොට වගේ චුට්ටක් පැතලි කරගන්න. පොඩ්ඩක් මේක කැඩෙන්න බලනවා. මොකද හාල් පිටිනේ. ඉතින් ඒක පොඩ්ඩක් නීට් කරලා අතින් හදාගන්න මෙන්න මේ විදිහට. ඔගොල්ලෝ කැමති ප්‍රමාණයකට මේක හදාගන්න පුළුවන් පොඩි බෝල හදලා. මේ විදි මේ සයිස් එකට වගේ හදාගත්තම බබාට අතට දෙන්න පුළුවන් මේක කන්නත්. පොඩි සාමාන්‍ය බිස්කට් එකක් සයිස් එකට වගේ හදාගත්තම බබාට අපිට අතට දෙන්න පුළුවන් මේක කන්න. ඉතින් ඕගොල්ලෝ බබා තව මේකට අවශ්‍ය දේවල් එකතු කරන්න. බබා කන දේවල් අනුව මිරිස් කන්න නැති බබෙක් නම් ඉතින් මිරිස් දාන්න එපා. මාත් පොඩ්ඩක් එකතු කරේ. අපේ බබා ගොඩක් කන්නේ. ඉතින් මේ වගේ එන විදිහට මොකද ටික හදාගන්න. කොස්සට පොඩ්ඩක් එනවා. ඉතින් මංක හදන වෙලාව ඉතින් ඉතුරු කොස්සට ටික අරගෙන පොඩ්ඩක් අරගෙන දාලා පින්නට ආවනවා. මුළු ගේ පුරාම කොස්සට කොස්සටත් එක්ක සෙල්ලම් කරන්න හරි මාතයි. මේකට දාන්න කොස්සට ගේ පුරාම කොස්සට හල්ලා තියෙනවා. ඒව බෝතල් වලට පුරවනවා, ආයෙ බිමට දානවා. සැපහවෝ මොන හරි අගේ සෙල්ලම් බඩු ඇතුළට පුරව ගන්නවා. ඔව තමයි. වීඩියෝ කරනවා කියලා බලාගෙන වෙනවා. හරි කැමති වීඩියෝ කරනවට. ඉතින් ඒ විදිහට මම කලින් පෙන්නුවා වගේ පැතලියට බෝල හදලා පැතලි කරගත්තට පස්සේ මේක කැමති තෙලේ බද ගන්න තමයි තියෙන්නේ. මට බද ගන්න කොටස වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මගේ මේ තියෙන්නේ බැද ගත්තට පස්සේ. මේක හරිම රසයි. බබා ගොඩක් ආසාවෙන් කෑවා. ගොල්ලොත් හදලා බලන්න. මේකට සීනි ටිකක් එක කන්න දෙන්න පුළුවන්. මිරිස් දාන්න නැතුව බටර් ටිකක් එහෙම ගාලත් එහෙමත් රස වෙයි. ඉතින් අපේ බබා මිරිස් ටිකක් කන නිසා මම මේ විදිහට හැදුවා. ඉතින් ලොකු අයටත් මේක තේපන වෙලාවට හදාගෙන කන්න හොඳ කෑමක්. ඕගොල්ලොත් හදලා බලන්න කොහෙනම්.